ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන එක්ක ටෙස්ට් තරගාවලියට එන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි පරාජයට පත් කරලා ලොකු ආත්ම විශ්වාසයක් එක්ක. ඉතිහාසයේ කිසිම දවසක ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමකින් පරාද කරලා තිබුණේ නැහැ. ඒ විදිහේ ඉතිහාසගත තරග ජයග්‍රහණයකින් පස්සේ පාකිස්තාන කණ්ඩායම එක්ක සටනට එන ශ්‍රී ලංකා කණ්ඩායම මොන විදිහට පාකිස්තාන කණ්ඩායමට මුහුණ දෙයිද කියන දේ අපිට ඉස්සරහ දවස්වල දැක ගන්න පුළුවන් වෙයි. පාකිස්තාන කණ්ඩායමේ අභියෝගය ඕස්ට්‍රේලියා අභියෝගයට වැඩිය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මොකද පාකිස්තානය කියන්නේ අපේ කලාපේ රටක්. එනිසා ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක සෙල්ලම් කරද්දී අනුගමනය කරපු උපක්‍රම අපිට පාකිස්තානය එක්ක තරඟවල වෙනස් කරන්න වෙයි. මේ ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නත් කියලා තිබුණා. දිමුත් කියලා තිබුණේ පාකිස්තානය ඕස්ට්‍රේලියාවට වඩා අමාරු ප්‍රතිවාදියෙක් කියලා. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන විශේෂ වාසියක් ගැන දිමුත් කතා කරලා තිබුණා. මම හිතන්නේ එකම ක්‍රීඩාංගණයක දිගටම සෙල්ලම් කරන්න ලැබෙන වාසිය අපිට තියෙනවා. මම හිතන්නේ අපිට ඒක ගොඩක් පහසුවක් වෙයි. කොහොම වුණත් පාකිස්තානය කියන්නේ හොඳ කණ්ඩායමක්. එයාලා ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා වෙනස්. දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙනවා. ඒ වගේම මේ තනතිල ගැන දන්නවා. එයාලට හොඳ ක්‍රීඩකයෝ ඉන්න නිසා කොහොමවත් ඔවුන්ව අඩු තක්සේරු කරන්න අපිට හැකියාවක් නැහැ. ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්ක තරගාවලියේ වීරයා බවට පත්වුණු චන්දිමාල් ගැන දිමුත් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම චන්දි ලකුණු අතරට ආපු එක අපිට ලොකු වාසියක්. එයා ලකුණු අතර ඉන්නවා කියන්නේ මටත් චන්දිටත් ලොකු හයියක් වගේම විශ්වාසයක්. පාකිස්තාන කණ්ඩායම එක්ක තරගාවලියටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලොකු දායකත්වයක් ලැබේ කියලා මම හිතනවා. ඔය විදිහට තමයි දිමුත් අදහස් දක්වලා තිබුණේ. ශ්‍රී ලංකා පාකිස්තාන් ටෙස්ට් තරඟ දෙකම ගාල්ලේ තියෙන නිසා ශ්‍රී ලංකාවට පිටපිට තරඟ හතරක් එකම පිටියක සෙල්ලම් කරන වාසිය නම් ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.